මහනුවර පාතහේවා හැට මයිලපිටිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියටපත් කිරීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 17ක් මයිලපිටිය අක්කර 50 මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමද මීට සමගාමීව සිදු වූ අතර රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ රටේ ජනතාව හුස්ම ගන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග 2027 වෙනකන් අපි ඇති කරගෙන තියෙන ගිවිසුම අනුව ඒ සියල්ලට විරුද්ධ වෙලා කවුරු හරි කෙනෙක් ආණ්ඩු කරනවන්න කියලා හිතනවා නම් එයාට ඒ ආණ්ඩුව කරන්න පුළුවන් වැඩිම කාලේ සති දෙකයි. මක්නිසාද යත් ජාත්‍යන්තරේ අපි අත්හැරියොත් අපිට මේ තියෙන තෙල් ටික ඉතරයි මෙතන ගියහට තෙල් කඳුරක්වත් ගේන්න හම්බ වෙන්නේ නැහැ. මේ තියෙන බෙහෙත් ටික ඉතරයි මෙතන ගියහට බෙහෙත් නැහැ. ඒ නිසා මේ අපි රටක් වශයෙන් එකඟ වෙන ගිවිසුම් සියල්ලට එකඟ වෙන්න බැරි නම් එයාට රටක් කරනවා තියා සුරුට්ටු කඩයක්වත් කරන්න බෑ. ඉතින් ඒ සහයෝගය ලබා ගන්න පුළුවන් ආර්ථික දැක්මක් සහිත නායකයෙකුට ඉතුරු වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමා මුළු රටම එක්සත් කරගෙන පොදු අපේක්ෂකය ලෙස එතුමා ඉදිරිපත් විය යුතු බව තමයි විෂයානුබද්ධව ප්‍රාමාණික අවබෝධයක් තියෙන මට හිතෙන්නේ. දැන් සජිත් ප්‍රේමදාස වෙනස් කරනවා නම් මේ ඇති කරගෙන තියෙන ගිවිසුම් එයාට එහෙම වෙනස් කරන්න බෑ. මොකද ලෝකේ රටවල් වලට පිස්සු ඈ. සජිත් ප්‍රේමදාස ආපු ගමන් චීනේ කියනවා අනේ අපි මේ දැන් ඔබතුමා ඇවිල්ලා තියෙන අන්දා අර පරණේ ඔක්කොම වෙනස් කරනවා. මේ ජපානේ කියනවා අපි වෙනස් කරනවා. එහෙනම් ඉතින් මේ ලෝක නායකය කරත හැකි නේ එතුමා. දැන් අවුරුදු දෙකක් යනකොට මෙතුමා අපේ ඡන්දෙන් අපි වත් කෙරුවා පාර්ලිමේන්තු ජනාධිපතිතුමා එතුමා යම් විදියකින් ඉන්න ඇමතිවරු ටිකම ප්‍රයෝග කරගෙන මේක කල්පනාකරණය කරලා අද අනුමතරම ජනතාවගේ අවශ්‍යතා ටික ලැබෙන විදියට ඉස්සර රටස්ථානවල කරන්න කටයුතු කරලා යන්තම් ආපසු දැන් ප්‍රමත් කරමින් මේ ව්‍යාපෘති වලට මුල ලැබෙන තත්ත්වයට පත් කරගන්න.